අයිබෝවන් ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නෙතෙෆම් ධර්ම දක්ෂිණාවට සවන් දෙන්නට. අද නෙතෙෆම් ධර්ම දක්ෂිණාවේ පින්වත් දේශකයන්න් වහන්සේ, වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනය ඇතුළු නෙතෙෆම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 275 214 0777 275 214 අංක යමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් නමස්කාර පූර්වකව පදාභිවන්දනෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ ධර්මදේශනාව ලක්ෂ සංඛ්‍යාත නෙත් ශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරවන්න මේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ එස්සේ ශීලානි වික්‍රමසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිස පිඟුතුන් විසින්. අංක 285 දෙකින් ඒ ගැමුණු මාවත කිරිබත්ගොඩ කියන ලිපිනේ පදිංචි ඒ පිඟුතුන් තමයි අද
මේ උතුම් වූ දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරමු. මොකද ඔවුන්ගේ දායකත්වයෙන් තමයි අද අතිවිශාල පිරිසකට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට දායකත්වයේ දරන්ට යෙදුනේ. අතිවිශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන මේ අවස්ථාවේ කී දිනෙක නම් මේ ධර්මයේ ඉගෙනගෙන තමන්ගේ ධම්මානුධම්ම ජී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නවද? කී දිනෙක නම් තමන්ගේ අඩුපාඩුකම් නිවැරදි කරගන්නවද? ඉතින් බොහෝ දිනෙක අතරින් යම් ප්‍රමාණයක් හරි නිවැරදි මගකට පත්වන්නේ මේ ධර්ම ශ්‍රවණය කරලා නිසා නම් ඒකාන්තේම ඒ ධර්ම දානමේ කුසලය ඒ දායකත්වයේ දරන පිරිසට මෙච්චරයි කියලා කියලා නිම කරන්නට බැරි ප්‍රමාණයට අනුමෝදන් වෙනවා. ඒකයි පින්වතුනි මේ ධර්ම දානයේ තියෙන විශේෂත්වය. ඒ නිසාම තමයි අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන්නේ මේ net නාලිකාවේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැරීමේ තිබෙන වටිනාකම. ඉතින් ඒ නිසා අපේ පින්වතුන්ට මේ දේශනාවේ අවසානයේදී පුණ්‍යානුමෝදනා කරන අදහසින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද පින්වතුනි මම බොහොම වටිනා කියන සූත්‍රයක් දේශනාවට මාතෘකා කරගත්තා. සූත්‍ර දේශනාවේ නම තමයි සුදත්ත සූත්‍රය. සුදත්ත කියලා නම කියවපු පමණින් බොහෝ දෙනෙක් ඒ කාවද හඳුන්වන්නේ කියලා දන්නේ නෑ. නමුත් මේ නමින් හඳුන්වන කෙනාව අපි හැම දිනම හඳුනනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අනීපිඩු මහසිතානෝ. අනීපිඩු මහසිතතුමාගේ දෙමව්පියන් විසින් ලබා දුණු නම තමයි සුදත්ත කියන්නේ. සිටුතුමා පින්වතුනි බොහෝ කාලයක් තිස්සේ ඉඳන් මේ අසරණ අයට දන් දෙන නිසා තමයි අනීපිඩු කියන නම පටබැඳුනේ. ඒ නමින් තමයි ප්‍රසිද්ධ. ඉතින් මේ අනීපිඩු සිටුතුමා බොහොම දක්ෂ ව්‍යාපාරිකයෙක්. සිටුතුමාට තිබුණා මේ වෙළඳ ජාලය. විවිධ පළාත් එක්ක මේ වෙළඳාම් කටයුතු සිදු කරා. ඉතින් ඔහොම වෙළඳ ගනුදෙනු තිබිච්ච එක පළාතක් තමයි රජගහනුවර කියලා කියන්නේ. මේ රජගහනුවර පිඟුතුනි මේ සිටුතුමාට බොහෝම කුළුපග මිත්‍රයෙක් හිටියා. ඔහුව හඳුන්වන්නේ රජගහනුවර සිටුවරයා කියලා. ඒ රජගහනුවර සිටුතුමා මිත්‍රකමකුත් එක්ක ලිංගතුකමකුත් තියෙනවා. හැබැයි දෙන්න අතරේ ඥාතිකමකුත් තියෙනවා. ඥාතිකම තමයි ඒ දෙදෙනාට දෙදෙනා ඇවිත් සහෝදරියන් තමයි දෙදෙනාම විවාහ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම එහෙම බැඳීමකුත් දෙන්න අතරේ තියෙනවා. නමුත් ඊට වඩා එහා ගියපු ලිංගතුකමක් මිත්‍රකමක් මේ දෙන්න අතරේ තිබුණා. ඒ ලිංගතුකම ඒ මිත්‍රකම කොයිතරම් බැඳීමක්ද කියලා කියන්නේ පින්වතුනි අනීපිඩු සිටුතුමා රජගහනුවරට යනකොට රජගහනුවර සිටුතුමා අනීපිඩු සිටුතුමාව පිළි අරගන්න යොදුනක් පෙරමගට එනවා. එහෙම ඇවිල්ලා තමන්ගේ රතවලින්ම සිටුතුමාව නංවාගෙන තමන්ගේ මාලිගාවට එක් කරගෙන ගිහිල්ලා සියලුම ආගන්තුක සත්කාර ඉතාම උසස් ආකාරයට සිද්ධ කරනවා. ඉතින් මේක පින්වතුනි අනීපිඩු සිටුතුමාට රජගහනුවරට යන වාරයක් වාරයක් ගානේ අත්දකින්න ලැබෙන අත්දැකීම. නමුත් පිංගුතුනි අනීපිඩු සිටුතුමා එක දවසක් ওই විදියට යනකොට රජගහනුවර සිටුතුමා වෙනද වගේ පෙරමගට ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් අනීපිඩු සිටුතුමාට ඒ කාරණාව නිසා හිතට විවිධ අදහස් ආවා. අද මගේ මිත්‍රයා නාවේ මගේ මිත්‍රයට මොකක් හරි කරදරයක් වෙලාද? එහෙම නැත්නම් අද නාවේ මාත් එක මොනව හරි අමනාපකමක්වත් ඇති කරගෙනද? මෙන්න මෙහිම සිතුවිලි හිතෙන පටන් ගත්තා. අනීපිඩු සිටුතුමා ඒ නිසාම තමන්ගේ රතවලින්ම රජගහනුවර සිටුතුමාගේ මාලිගාවට ගියා. හැබැයි යනකොට දකින්න ලැබුණා මාලිගාව උත්සවයකට වගේ සරසමින් සූදානම් වෙනවා. ඉතින් අනීපිඩු සිටුතුමා ගිහිල්ලා මාලිගාවේ පුටුවක වාඩි වුණා. ඉතින් රජගහනුවර සිටුතුමා ඔහොම යද්දී අනීපිඩු සිටුතුමාව වාඩි වෙලා ඉන්නව දැකලා සිටුතුමාගේ ළඟට ඇවිල්ලා වචන දෙකයි ඇහුවේ. කොහොමද කරදරයක් නැතුව ආව නේද කියලා. ඉතින් එහෙම අහලා රජගහනුවර සිටුතුමා ආයෙ යන්න ගියා. දැන් අනීපිඩු සිටුතුමාට මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැහැ. ඒ කියන්නේ රජගහනුවර සිටුතුමාට මොන රාජකාරිය තිබුණත් අනීපිඩු සිටුතුමා ආවම ඒ හැම රාජකාරියකටම වඩා උඩින් තියෙන අනීපිඩු සිටුතුමාගේ රාජකාරිය. අනීපිඩු සිටුතුමාව කවදාවත් දෙවෙනි තැනට දාලා නැහැ රජගහනුවර සිටුතුමා.
නමුත් ඉතින් අද තමන්ගේ මිත්‍රයා තමන්ව දෙවෙනි තැනට දාලා මේ වෙන වෙන වැඩ කටයුත්තක් කරනවා. ඉතින් මේ කණේ පිටු සිටුතුමාට නුහුරුයි. ඒ නිසා අනේ පිටු සිටුතුමා රජගහනුවර සිටුතුමාගේ ළඟට ගිහිල්ලා අහනවා, මිත්‍රය මොකද්ද මේ ගෙදර වෙන්නේ? මොකක් හරි විශේෂ මංගල්‍යයක් උත්සවයක්ද? එතකොට ඒ වෙලාවේ රජගහනුවර සිටුතුමා කියනවා, ඕ මිත්‍රය විශේෂ කටයුත්තකට සූදානම් වෙනවා කිව්වා. මොකද්ද කියලා ඇහුවම කියනවා, මිත්‍රය බුද්ධෝ ලෝකෝ උප්පජ්ජති, ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා, ධර්මරත්නය පහළ වෙලා, මහා සංඝරත්නය පහළ වෙලා, ඒ භාග්‍යවතුන් වහන්සේ හෙට දවල් අපේ ගෙදර දානිට වඩිනවා, ඒ සඳහායි මේ සෝදානම් වෙන්නේ කියලා කිව්වා. පින්වතුනි, රජගහනුවර සිටුතුමාගේ මොවින් බුද්ධ කියන වචනේ පිට වෙනකොටම පින්වතුනි අනේ පිට සිටුතුමාගේ දෙසබනට ඒ වචනේ ඇහෙද්දී හරියට මේ මහා බුද්ධානුස්සතියක් වඩපු කෙනෙක් වගේ, දීර්ඝ කාලයක් බුදුගුණ අහපු කෙනෙක් වගේ පින්වතුනි මේ බුද්ධ කියන වචනේ දෙසවනට ඇහෙනකොටම අනේ පිටු සිටුතුමාට දැනුනේ පුදුමාකාර සතුටක්, ප්‍රීතියක්. ඒ සතුට සිටුතුමාගේ ශරීරේ පුරාම පැතිරිලා ගියා. මේක පින්වතුනි අති විශේෂ කාරණාවක්. ඒ කාරණාව අති විශේෂ කාරණාවක් වෙන හේතුව මොකද්ද? ඒක අති විශේෂ කාරණාවක් වෙන හේතුව තමයි පින්වතුනි අපේ ශාසනයේ පින්වතුනි බොහෝ දෙනෙක් නිවන් දැක්කා. දැන් සමහර අය බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා බණ අහලා නිවන් දැක්කා. තවත් සමහර අය අනුන්ට කියන බණ අහගෙන ඉඳලා නිවන් දැක්කා. ඔය අතරේ සමහර අය නිවන් දැක්කේ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ළඟට වැඩම කරලා බණ කියලා. හැබැයි පින්වතුනි ඔන්නඔහොම වැඩම කරලා බණ කියද්දී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කරලානේ ඔවුන්ගේ ළඟට වඩින්නේ. අන්න එහෙම වඩිනකොට පින්වතුනි සමහර අය ඉතාම උසස් ආකාරයට භාග්‍යතුන් වහන්සේව පිළි අරගත්තා. මේ භාග්‍යතුන් වහන්සේ වඩින්නේ කියලා අවබෝධ කරගත්තා. හැබැයි තවත් සමහර අය භාග්‍යතුන් වහන්සේ වැඩියම භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුරගත්තේ නෑ. ඒ නිසා සමහර අය භාග්‍යතුන් වහන්සේට මුලින් සංග්‍රහ කළේ එක්කෝ නින්දා කරලා, එක්කෝ අපහාස කරලා, එක්කෝ චෝදනා කරලා, එක්කෝ ගරහලා. ඒක උදාහරණයක් දෙකක් මතක් කරවතින් කසී භාරද්වාජ බමුණ බලන්න. භාග්‍යතුන් වහන්සේ කසී භාරද්වාජ බමුණගේ ළඟට වැඩම කරාම කසී භාරද්වාජ බමුණ මොකද කිව්වේ? ස්වාමීනි, මේ තැනින් තැන ගිහිල්ලා සිඟමන් යදිනවට වඩා හොඳ නැද්ද මම වගේ කුඹුරක් පිටියක් කොටලා තමන්ගේ මහන්සියෙන් හම්බ කරගෙන කෑවන? නමුත් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව ශ්‍රවණය කරපු කසී භාරද්වාජ බමුණට ධර්මාවබෝධය වුණෙන් පස්සේදී තමයි තේරුනේ, අනේ මේ උත්තමයා මගේ ළඟට ආවේ මගෙන් උදව්වක් බලාගෙන නෙවෙයි, මේ උත්තමයා මගේ ළඟට ආවේ මට උදව්වක් කරන්නනි කියලා. ඊළඟ බලනකොර උදය බ්‍රාහ්මණයා, භාග්‍යතුන් වහන්සේ උදය බ්‍රාහ්මණයාගේ ගෙදරට එක දවසක් පිණ්ඩපාතේ වැඩියා. එදා උදය බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට පිණ්ඩපාතේ පූජ කරා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ දෙවෙනි දවසෙත් වැඩම කරා. දෙවෙනි දවසෙත් උදය බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට පිණ්ඩපාතේ පූජ කරා. තුන්වෙනි දවසෙත් වැඩම කරා. තුන්වෙනි දවසෙත් භාග්‍යතුන් වහන්සේට පිණ්ඩපාතේ පූජා කරේ නින්දාවට වචනයකුත් කියමි. මොකද්ද කිව්වේ? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ, මගේ ආහාරවලට තියෙන ගිජුකම නිසා දැන් නැවත නැවත මගේ ගෙදර පිණ්ඩපාතේ වඩිනවා කිව්වා. ඉතින් බලනකො පින්වතුනි කොයිතරම් පහත් නින්දා සහගත වචනයකින්ද චෝදනා කළේ. නමුත් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උදය බ්‍රාහ්මණට දේශනා කරපු ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඉවරණයෙන් පස්සේද මොකද හිතු? උදය බ්‍රාහ්මණට හිතුනේ අන්තිමටම ධර්මාවබෝධ වුණාම, අනේ මේ උත්තමයා මගෙන් යමක් බලාපොරොත්තුෙන් නෙමෙයි මගේ ළඟට ආවේ මට යමක් දීලා යන්න කියලා. ඒක තේරුණේ පස්සේ. මුලින් අඳුරගත්තේ නේ. ඒ අඳුරගත්තේ නැති නිසා මුලින් නිඳා කළා. ඊළඟ ඔය වගේම දෙයක් නේ පින්වතුනි, අර පංචග්‍රදායක බමුණගේ ගෙදරට වැඩියමත් උනේ. භාග්‍යතුන් වහන්සේ පංචග්‍රදායක බමුණගේ ගෙදරට වැඩියම එදා බැමිණිය විසින් බමුණට ආහාර කවකව හිටියේ. බමුණ හිටියේ ගේ දිහා බලාගෙන, බැමිණිය හිටියේ පාර දිහා බලාගෙන. බැමිණිය දැක්ක භාග්‍යතුන් වහන්සේ වැඩලී ඉන්නවා. බැමිණිය කල්පනා කරා, දැන් බමුණ දැනගත්තොත් බුදුහාමුදුරේ වැඩලී ඉන්නවා කියලා,
අද මේ ගෙදර උයපු කෝම ආහාර ටික භාග්‍යතුන් වහන්සේට පූජ කරනවා. එතකොට බැමිණියට ආපු සිතුවිල්ල තමයි එහෙමනොත් වෙන්නේ ඉතින් ආයෙමත් මට මුල ඉඳලා උයන්න වෙනවා. ඉතින් බැමිණියට මේ උයන්න තියෙන කම්මැලිකම නිසා භාග්‍යතුන් වහන්සේට දන් නොදෙන්න තීරණය කළේ. ඒ නිසා බැමිණිය බමුණට ඇහෙන නිසා හිසසොලවල කිව්වා දෙන්න මොනවත් නෑ යන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ බැමිණිය දිහා බලලා හිසසොලවල කිව්වා නෑමයි යන්නේ නෑ කියලා. ඉතින් ඒ වෙලාවේදී බැමිණියට ඒක දැකලා හිනා ගියා. මේ තුන් ලෝකෙම ගරු කරන භාග්‍යතුන් වහන්සේ යමක් දෙන්නේ නෑ කිව්වම යන්න බෑ කිව්වා කියලා. ඉතින් බැමිණිය හිනා වෙනව බමුණ දැකලා බමුණ පිටිපස්ස හැරිලා බැලුවා මේ කාත් එකද හිනා වෙන්නේ. එතකොට තමයි දැක්කේ භාග්‍යතුන් වහන්සේ වැඩලා කියලා. දැන් මේ බමුණගේ ගෙදර කියන්නේ මේ යමක් කමක් නැති ගෙදරක් නෙමෙයි. මොකද මේ පංච අග්‍රදායක කියලා කියන්නේ බමුණ පින්වතුනි අග්‍ර ස්ථාන පහක දන් දෙනවා. ඉතින් එහෙම දන් දෙන බමුණගේ ගෙදර තමයි අර බැමිණියට තියෙන කම්මැලිකම නිසා තමයි දන් දෙන්න බෑ කියලා කිව්වේ. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී දෙන්නම අරමුණු කරලා ධර්මදේශනාවක් කරා. දෙන්නම අනාගාමි ඵලයට පත් වුණ ප්‍රථම වතාවෙම. ඉතින් එතකොට හිතලා බලන්න පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට ඒ පිරිස මුලින් සංග්‍රහ කළේ කොහොමද කියලා. ඇත්තටම පින්වතුනි මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. මට මේ කාරණාව ධර්මයේ තිබෙන කාරණාවක් වගේ අපේ පින්වතුන්ට කියලා දෙන්න විදියක් නැහැ. මොකද එහෙම කාරණාවක් මට මේ ධර්මයේ මුණ ගැහිච්ච නැති නිසා සමහරලට තියෙනව වෙන්නත් පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ. නමුත් මේ කාරණා මගේ මේ හිතට එන අදහසක් මම මේ කියන්නේ. මට හිතෙනවා පින්වතුනි සමහර වෙලාවට දැන් ওই කසී භාරද්වාජ බමුණට උදේ බ්‍රාහ්මණයට දැන් පංචග්‍රදායක බමුණගේ බැමිණියට දැන් ඊළට ආලවක යක්ෂය බලන්න. ආලවක යක්ෂයා මොකද කිව්වේ? භාග්‍යතුන් වහන්සේ ආලවක යක්ෂයාගේ බවනට වැඩියම ආලවක යක්ෂයා කිව්වේ මේ මහා සමුදුරෙන් ඈතට විසි කරනවා කියලානේ. ඉතින් මේ ඔක්කොමලා පස්සේ ධර්මාවබෝධය කරගත්තනේ. මට හිතෙනවා ඔවුන්ට ධර්මාවබෝධය වුණයින් පස්සේදී අර තමන් භාග්‍යතුන් වහන්සේට මුලින් සංග්‍රහ කරපු විදිය පිළිබඳව හිතිලා මට හිතෙන ඔවුන්ට දුක හිතෙනව ඇති කියලා. ඔවුන් අතිශයම කම්පාවට පත් වෙන ඇති කියලා මට හිතෙනවා. එතකොට පින්වතුනි හිතන්නකො ඒක කොච්චර ලොකු පාඩුවක්ද කියලා. ඒකයි මං කියුමේ අනේ පිටිසිටුතුමාගේ කාරණාව මෙච්චර විශේෂයි කියලා. අනේ පිටිසිටුතුමාට එහෙම වුණේ නේ. අනේ පිටිසිටුතුමාට බුද්ධ කියන වචනේ දෙසවනට ඇහෙනකොටමයි හිත තුල ප්‍රීතිය ඇති වුණේ. බුද්ධ සංඥා විපදුණේ. නමුත් ඒ පිරිසට භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා බණ කියලා ධර්මාවබෝධය කරන කම්ම ඔවුන්ගේ හිතේ පැහැදීමක් ඇති වුණේ නේ. ඒ නිසා ඔවුන් බොහොම නරක විදියට තමයි භාග්‍යතුන් වහන්සේට මුලින් සංග්‍රහ කළේ. පින්වතුනි ඇයි එහෙම වෙන්නේ? මට හිතෙනවා මේකත් මේ මට හිතෙන කාරණාවක් මම මේ කියන්නේ. පින්වතුනි සමහර අය ඉන්නව නේද මේ භාග්‍යවතුන් වහන්සේව සැක කරන. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අදත් ඔය ඉන්නව සමහර අය මේ භාග්‍යවතුන් වහන්සේව සැක කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සැක කරනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ 이르දිමේ ශක්තිය සැක කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය සැක කරනවා. මේ මහා ප්‍රඥාව සැක කරනවා. ඉතින් උදාහරණයක් කියනවා නම් ඔන මහබෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසඳගත්තු විදිය. ඊළඟට මහබෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙච්ච විදිය. මහබෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙලා පියවර හතක් ඉදිරියට වැඩම කරවීම. වැඩම කරවලා සිංහනාදයක් පැවැත්වීම. දැන් මේ වගේ කාරණා කියද්දී අපි පිංගුතුන් අහලා ඇත්තේ අදත් ඉන්නවා ඒ කාරණා පිළිබඳ සැක කරන. දැන් එහෙම සැක කරන පිංගුතුනි ගිහි පිරිස විතරක් නෙමෙයි සමහර පැවිදි පිරිසත් ඉන්නවා. ඔවුන් ඒක කොහොමද අර්ථ දක්වන්නේ? ඔවුන් කියන්නේ ළමෙක් මව් කුසෙන් එහෙම බිහි වෙයිද? මොන ළමයාද මේ ලෝකේ ඉපදිච්ච ගමන් ඇවිද්දි? මේ ලෝකේ මොන ළමයාද ඉපදිච්ච ගමන් කතා කරේ? එතකොට ඔන්න ඔහොම කිය කිය
සමහර අය එක සැක කරනවා. එතකොට හිතන්නේ මේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ අන්‍යාගම්වල ශාස්ත්‍රුන් වහන්සේට වඩා උඩින් තියන්න ඕන කමට මේ ශාස්ත්‍රුන් වහන්සේව අතිශයෝක්තියෙන් වර්ණනා කරලා කියලා. ශාස්ත්‍රුන් වහන්සේව අතිශයෝක්තියෙන් වර්ණනා කරලා කියලා. නමුත් පින්වතුනි ඇත්තම කාරණාව එහෙම දෙයක් නෙවෙයි. මේක මේ සිද්දු නොවෙච්ච දෙයක්. එහෙම නැත්නම් මේ ලෝකේ නොවෙච්ච කාරණාවක් කියනව නෙවෙයි. මේ ලෝකෙම සිදු වූවක් මේ කියන්නේ. නමුත් නුවණ මද නම් ප්‍රඥාවෙන් දුරවල නම් ඔවුන්ට පින්වතුනි මේ කාරණා වැටහෙන්නේ නෑ. ඒකනේ පින්වතුනි මේ ප්‍රඥාවට උදින් ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා ඔවුන්ට ඒ කාරණා වටහා ගන්න බෑ. හැබැයි තින් ශ්‍රද්ධාවක් තියෙන ප්‍රඥාවක් තියෙන නුවණැත්තන්ට ඒ මහබෝසතාණන් වහන්සේගේ මේ ආශ්චර්යමත් කාරණා ඔවුන්ගේ හිතේ සැක සංකා උපදින කාරණා බවට පත් වෙන්නේ නෑ. ඔවුන් ඒක දැඩිසේම විශ්වාස කරනවා. මොකද ඒක සිදුවෙන්නේ විදිය දන්න නිසා. අනිත් කාරණාව තමයි පින්වතුනි හිතන්නකෝ දැන් මේ මහබෝසතාණන් වහන්සේගේ මේ උප්පත්තිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රය තමයි අච්චරිය අද්භූත සූත්‍රය කියලා කියන්නේ. ඇත්තට පින්වතුනි මේ ආශ්චර්යයි අද්භූතයි කියන්නේ මොකද්ද? මේ සිදුවීමට කලින් එහෙම දෙයක් සිදු වෙලත් නැහැ. මේ සිදුවීමට පස්සේ එහෙම දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ. මේ ලෝකෙ එක්ක වතාවක් එක්වරක් විතරක් සිදුවෙන දෙයකට තමයි අපි කියන්නේ මේ ආශ්චර්යමත් දෙයක් අද්භූත දෙයක් කියලා. පෙර නොවිරු දෙයක්. දැන් එතකොට හිතන්න පින්වතුනි මෙහෙම. දැන් අද කාලේ සමහර ඇතැම් බාලයෝ නගන චෝදනාව තමයි එහෙම ළමයෙක් ඉපදුනා කියලා කවුද ඔප්පු කරන්නේ? කොහෙද එහෙම ළමයෙක් ඉපදිලා තියෙන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ පින්වතුනි. උන අපි හිතමු කොහේ හරි රටක ළමයෙක් ඉපදිලා ඉපදිච්ච ගමන් ඒ ළමයා ඇවිදලා එහෙම නැත්නම් ඉපදිච්ච ගමන් ඒ ළමයා කතා කරලා තියෙනවා. දැන් ඔන්න මහබෝසතාණන් වහන්සේගේ මේ උප්පත්තිය සිදුවෙච්ච ආකාරයට සමාන දෙයක් සිද්ධ වෙච්ච නිසා දැන් ඔන්න දේශනාවකදී කිව්වොතින් අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ උප්පත්ති ආශ්චර්ය අද්භූතයි. උන්වහන්සේ ඉපදිලා මේ වගේ පියවර හතක් ඉදිරියට වැඩම කරා. වැඩම කරලා මේ වගේ සිංහනාදයක් කරා කියලා ඔන්න කියනවා. එතකොට පින්වතුනි මහබෝසතාණන් වහන්සේගේ මේ උප්පත්තිය කාට හරි කියන්න පුළුවන් ද ආශ්චර්ය අද්භූතයි කියලා? ඒ කොහොමද කියන්නේ? ඒක කියපු ගමන් කියන්න පුළුවන්නේ ආ ඕකේ එහෙම මේ ආශ්චර්ය අද්භූත දෙයක් නෙවෙයි. මෙනි මේ අසවල් රටේ මෙන්න මෙහෙම ළමයෙක් ඉපදිලා ඉපදිච්ච ගමන් ඒ ළමයා ඇවිදලා විතරනේ කතාත් කරලා කියලා කියන්න පුළුවන්නේ. ඒතකොට මහබෝසතන් වහන්සේගේ උප්පත්තිය ආශ්චර්ය අද්භූත කාරණාවක් බවට පත් වෙන්නේ නෑනේ. ඒකයි මේ අනුවණ අය චෝදනා කරාට අඩුම තරමේ මේ ආශ්චර්යයි අද්භූතයි කියන වචන දෙකේවත් තේරුම දන්නේ නෑ. ඒකයි ඉතින් එහෙම චෝදනා කරන්නේ. නමුත් මතක තියාගන්න පින්වතුනි මේවා මේ පසු කාලීනව පොත්වලට එකතු කරපු එහෙම නෙවෙයි. මේ අන්තර කල්පයේ ආයේ එහෙම ළමයෙකුගේ උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අන්තර කල්පයේ ආයේ කවදාවත් ওই වගේ උපත කිසිම මිනිසියෙකුගේ සිද්ධ වෙන්නේ නැහැ. මේ සක්වලේ ආයෙමත් එහෙම උප්පත්තියක් සිද්ධ වෙන්නේ පින්වතුනි ඊළඟ අන්තර කල්පයේ ඒ මෛත්‍රිය මහබෝසතාණන් වහන්සේගේ. එතනින් මෙහාට පින්වතුනි එහෙම උප්පත්තියක් කවුරුවත් බලාපොරොත්තු වෙන්න පයික සිද්ධ වෙන්නෙම නැහැ. ඒකයි මේකට ආශ්චර්ය අද්භූතයි කියලා කියන්නේ. දැන් මට මේ කියන්න ඕන කම තිබුණේ දැන් ඔන්න ඔය වගේ පින්වතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ, භාග්‍යතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව, භාග්‍යතුන් වහන්සේගේ මේ මහා ප්‍රාතිහාර්ය සැක කරනයි ඉන්නවනේ. දැන් ඔය පිරිසත් පින්වතුනි තව කල්ප අසංඛ්‍ය ගණනාවකින් හරි කවදා හරි දවසක මේ සංසාරයෙන් එතර වෙනවනේ. මම මේ මට හිතෙන කාරණාවක් කියනවා කියලා කියන්නේ මට හිතෙනවා පින්වතුනි දැන් අන්න එහෙමයි වෙන්න ඕන. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ නමක් දැක්කම අඳුරගන්න බැරි වෙන්නේ, ප්‍රමාද වෙලා අඳුරගන්න වෙන්නේ කියලා මට හිතෙනවා. ඇයි මොකද සසරේ පුරුදු කරලා තියෙන්නේම භාග්‍යතුන් වහන්සේව සැක කරන්නනේ. ඉතින් මට හිතෙනවා ඒ නිසා වෙන්න ඕන මේ නිවන් දකින්නම පින් කරගෙන ආපු මේ උත්තමයන්ට භාග්‍යතුන් වහන්සේව මුලින් දැකලා අඳුරගන්න බැරුව අර වගේ දුරුවල අදහස හිතට එන්නේ කියලා. ඉතින් ඒක කොච්චර ලොකු පාඩුවක්ද කියලා බලන්න. ඒකේ මං කියන්නේ අනේ පිටිසුරතුමාගේ කාරණා මෙච්චර විශේෂයි කියලා. ඇත්තටම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේව කවදාවත් අපට මේ රූපයෙන් දැක්කට අඳුරගන්න බෑ.
හරියට බුද්ධානුස්සතියක් වඩපු නැති කෙනෙකුට, බුද්ධ සංඥාව පිළිබඳ හිත වඩපු නැති කෙනෙකුට මේ බුදු රුව විතරක් දැක්ක ගමන් අඳුරගන්න බෑ. නමුත් පිටුතර මේ අනීපිට සිටුතුමාට ඇයි මේ බුද්ධ කියන වචනේ අහපු ගමන්ම බුද්ධානුස්සතියක් ඉපදුනේ, හදවතේ ප්‍රීතියක් ඇති වුනේ? අනේ පිටුසිටුමා පිංගුතුනි, කල්ප ලක්ෂයක් පුරාවටම බුදු ගුණ අහලා, ඒ බුදු ගුණ වඩලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව නොවිනස්ව එකම විදියට පවත්වාගෙන ආපු සද්ධාවක් භාග්‍යතුන් වහන්සේ කෙරේ තිබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වංශු මාත්‍රයකින්වත් සැක කරලා නැහැ. පිංගුතුනි, භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඒ වගේ සැක සංකා හිතේ උපදින්නේ හරියට භාග්‍යතුන් වහන්සේගේ ගුණ නොදන්නා නිසා. මොකද භාග්‍යතුන් වහන්සේව අවබෝධ වෙන්නේ හරියටම ගුණ දන්න කෙනෙකුට විතරයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේට වක්කලි හාමුදුරුවන්ට කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යමෙක් ධර්මයේ දකිනවා නම් අන්නේ කෙනා මාව දැක්ක වෙනවා. හැබැයි තින් අද කල් නම් ওই වචනිය ගොඩාක් දෙනෙක් වැරදියට තමයි අර්ථකථනය කරන්නේ. යමෙක් ධර්මයේ දකිනවා නම් මාව දකින්න කියන වචනේ සමහර අය අදහස් කරගන්නවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු, මේ බුදුහාමුදුරන්ට වැඳ වැඳ පුදු පූජා පවත්ව පවතින එක නෙවෙයි, මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඒ ධර්මය වඩලා මිනි මේ විදියට මේ දේ කරන්න කියලා තමයි කියලා දීලා තියෙන්නේ. නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේට වැඳ වැඳ පුදු පූජා පවත්ව පවතින කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ කියලා සමහර අය ඔන්නේ වචනින් ওই වගේ අදහසක ඉන්නවා. ඇත්තට පිටුතලේක වැරදි. බුදුහාමුදුරුවෝ කියලා නැහැ භාග්‍යතුන් වහන්සේට වැඳ වැඳ පුදු පූජා පවත්ව පවතින ඉපා කියලා. මොකද භාග්‍යවතුන් වහන්සේම තමයි පිටුතුනි ඒ දේවල් කරන එකේ ආනිසංස කියලා දුන්නේ. එහෙමනම් මොකද්ද මේ ධර්මය දකින්න එතකොට මාව දකින්න පුළුවන් වෙයි කියලා කිව්වේ? මට මේක තේරෙන උදාහරණයකින් මම කියන්නම් අපේ පිංගතුන්ට. මෙහෙම මේ උදාහරණය මේකට ගැළපෙනවද කියලා මං හරියට දන්නේ නැහැ. නමුත් මට තේරෙන විදිහට මම මෙහෙම කියන්නම්. පිංගතුන් හිතන්න, ඔන්න තමන්ට මොකක් හරි නිර්මාණයක් කරගන්න ඕන වෙනවා. අපේ තුමු ගෘහ නිර්මාණයක් හරි මොකක් හරි නිර්මාණයක්. දැන් ওই කටයුත්ත කරන විදිය පිළිබඳ තමන්ගේ හිතේ අදහසක් තියෙනවා. තමන්ට රුචි පරිදි එක කරගන්න. හැබැයි තින් තමන්ගේ කැමැත්ත පරිදි එක කරගන්න ආසාව තිබුණට තමන් ඒ පිළිබඳ දක්ෂයෙක් නෙවෙයි. ඒ වාට දක්ෂය වෙනම ඉන්නවා. ඒ නිර්මාණ කරනයි වෙනම ඉන්නවා. ඉතින් නිර්මාණ කරනවා කියලා කිව්වම හැමෝම පිංඔතුණේ වට දක්ෂ නැහැ. හැබැයි තින් අපි හිතමුන්න තමන්ට එහෙම කෙනෙකු මුණ ගැසවනවා. කවුරු හරි කෙනෙක්ගේ මාර්ගයෙන් තමන්ට කෙනෙකු මුණ ගැසවනවා. ඔබගේ ඔය හිතේ තියෙන අදහස මෙනි මියාලව ඉටු කරගන්න පුළුවන්. දැන් එතකොට මේ මිනිස්යාව මුණ ගැස්සුවම ඒ මිනිස්යාගේ රූපේ දැක්කට අපට පුළුවන් ද මේ මිනිස්යාව මොන වගේ කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න? ඒ මිනිස්යාගේ රූපේ දැක්ක පමණින් අපට පුළුවන් ද අපේ වැඩේ මිනිස්සට බාර දෙන්න? අනිවා මේකට දක්ෂයි කියලා මට අහන්න ලැබුණා. එහෙනම් මේක කරලා දෙන්න පුළුවන් කියලා බාර දෙන්න පුළුවන් ද අපට විශ්වාසෙයි? බෑ. මොකද ඉතින් මියා මේක කරන්න දක්ෂයිද, මියා මගේ හිතේ තියෙන විදිහටම මේක හදයිද කියලා පින්වතුනි අපට මේ හිතා ගන්න තියෙන ඉතින් මේ මනුස්සයෙ මේ වැඩේ බාර දීලා බලන්න ඕන. ඒතර බාර දීලා එයා ඒක හදලා දුන්නම ඒතර හදල ඉවරණයෙන් පස්සේ තමයි අපිට බලන්න පුළුවන් මේ මනුස්සයා අපි කියපු විදිහටමද මේක හැදුවේ කියලා. ඇත්තටම පින්වතුනි ඒ මනුස්සයා අපි හිත අපි කියපු විදිහට අපේ හිතේ තිබිච්ච විදිහට ඒක හදලා නැත්තම් හිතලා බලන්නකෝ අපිට කොච්චර පාඩුයිද. හැබැයි තින් අපේ පිංගතුන් කවදාවත් එහෙම පාඩුවක් කරගන්නේ නැහැ. මොකද ඒක එහෙම නොකරන විදියට කරගන්න ක්‍රමයක් තියෙනවා. මොකද ක්‍රමය? මේ මිනිස්සයා මේ වැඩේට දක්ෂයිද, මේ වැඩේට සුදුසුයිද කියලා අපට මේ මිනිස්සයා පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. වැඩේ බාර දෙන්න කලින් මොකද ක්‍රමය? ඒ මිනිස්සයා කරපු වැඩ ටිකක් බලන එක. ඒ මනුස්සයා හදපු ගෙවල්, නිර්මාණය කරපු දේවල් අපි ගිහිල්ලා බලනවා. අන්න එහෙම වැඩ කීපයක් බලද්දී අපට අවබෝධ වෙනවා මොකක්ද එනද? අර මනුස්සයා පිළිබඳ අවබෝධය. අන්න එතකොට අපට අවබෝධ කරගන්න පුළුවන් මේ මනුස්සයා මේ වැඩේට දක්ෂයිද නැත්නම් අදක්ෂයිද කියලා.
තමන්ගේ හිතේ තියෙන විදියටම මේ වැඩේ කරනවද නැද්ද කියලා. එතකොට පින්වතුනි දැන් ඒ මිනිස්යා පිළිබඳව ඒ වගේ අවබෝධයක් අපි ලබා ගත්තේ ඒ මිනිස්සේගේ රූපය දැකලා නෙමෙයිනේ. ඒ මිනිස්යා පිළිබඳව අවබෝධය ලබා ගත්තේ කොහොමද අපි? ඒ මිනිස්යා කරපු වැඩ ටික දැකලා. ඒ වැඩවලින් තමයි අපි මේ මිනිස්යාව අවබෝධ කරගත්තේ. එතකොට හිතන්නකෝ, තමන් හිතන විදියට, තමන්ගේ හිතේ පැහැදීමක් ඇති වෙන විදියට නම් මේ මිනිස්යාර වැඩ ටික කරලා තියෙන්නේ. ඒ මිනිස්යා පිළිබඳව තිබිච්ච අර සැක සංකා වැඩි වුණාද අඩු වුණාද? ඒව අඩු වුණා. ඒව දුරු වෙලා ගියා. ඒ මිනිස්යා පිළිබඳව තිබිච්ච පැහැදීම වැඩි වුණාද අඩු වුණාද? වැඩි වුණා. එතකොට අපි මේ මිනිස්යා පිළිබඳ පැහැදිලා තියෙන්නේ අනවබෝධයේ නෙවෙයි අවබෝධයේ. ඒ මිනිස්යා කෙරෙහි තිබිච්ච සැක සංකා අපි දුරු කරගත්තේ අනවබෝධයේ නෙවෙයි අවබෝධයේ. එනම් මේ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේව දකිනවා කියන්නේ තුන්නෝක. භාග්‍යතුන් වහන්සේගේ රූපය දැක්ක පමණින් භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුරගන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ගුණ අහන්න ඕන. එනම් ඒකට තියෙන ක්‍රමය තමයි ධර්මය ඉගෙන ගන්න එක. පින්වතුනි, මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් වූ ධර්ම රත්නේ යමෙක් හරියට කියවලා අවබෝධ කරගත්තොතින් සුතා දතා වචසා පරිචිතා මනසාන උපෙක්කිතා දිත්‍යාවා සුප්පටි විද්දා කියන මෙන්න මේ ක්‍රම පහට අනුව නිවැරදිව භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ ධර්මය අවබෝධ කරගත්තොත් අන්නේ කෙනා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ අවබෝධයෙන් ගෞරවය. ඒ ගෞරවය දක්වන්නේ අවබෝධයෙන්. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්නේ අවබෝධයෙන්. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්නේ අවබෝධයෙන්. ඒ ධර්මී ඉගෙන ගන්න කෙනාට තේරෙනවා, අනේ මම සරණ ගියපු මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ තරම් මහා උත්තමයෙක්ද, මේ තරම් මහා ප්‍රඥාවන්තයෙක්ද, මේ තරම් මහා ඍද්ධිමතෙක්ද කියන කාරණාව ඔහුට අවබෝධ වෙනවා. ඒ අවබෝධය ඇති කරගත්තේ ඒ මනුස්සයා ධර්මීය තුලින්. ඒකයි බිඟුතුනි මේ ධර්මීය තුලින් භාග්‍යතුන් වහන්සේව දකින්නවා කියලා කියන්නේ. ඒතොර එහෙම අවබෝධ කරගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේට කරන මේ පුද පූජා අඩු කරනව නෙමෙයි, වැඩි කරනවා. කරන වන්දනා වැඩි කරනවා. භාග්‍යතුන් වහන්සේට කරන උපස්ථාන වැඩි කරනවා. භාග්‍යතුන් වහන්සේ කෙරේ දක්වන ගෞරවය තව තවත් වැඩි කරනවා. බොහෝම අවබෝධයෙන්, ඉතාම අවබෝධයෙන් තමයි ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට ඒ සත්කාර සම්මාන කරන්නේ. අනේ පිඩුසිටුතුමා කියන්නේ අන්න එහෙම කෙනෙක්. සංසාරේ කල්ප ලක්ෂයක් පුරාවටම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අහලා, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන, ඒව මනාකොට වඩලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මනා ශ්‍රද්ධාවකින් අංශු මාත්‍රයකින්වත් භාග්‍යවතුන් වහන්සේව සැක කරන්නේ නැතුව මනා ශ්‍රද්ධාවකින් භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකේ. අන්නේ නිසා තමයි පිඟුතුනේ දා බුද්ධ කින වචනේ දෙසවනට වැටිච්ච ගමම්ම හදවතේ මහා ප්‍රීතියක් ඇති වුණේ. පිඟුතුනේ ඇතිවෙච්ච සද්ධාව අනේ පිට සිටුතුමාගේ කවදාවත් නැති වුණේ නෑනේ, අඩු වුණේ නෑනේ. දවස ගානේ සද්ධාව වැඩි වුණා මිස. බලනකො හොඳ උදාහරණයක් නේ. අර සිටුතුමා භාග්‍යතුන් වහන්සේ එක කාලෙකදී තීරණය කරා ජේතවනාරාමේ වස් සමාදන් වෙන්නේ නැතුව වෙන පළාතක වස් සමාදන් වෙන්න. ඒ වෙලාවේ සිටුතුමා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා, ස්වාමීනි මෙවර වස් කාලය ජේතවනාරාමේ වැඩ ඉන්න මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ සිටුතුමාගේ ආරාධනාව බාරගත්තේ නෑ. ඉතින් සිටුතුමාට ඒකට දුක හිතුණා. සිටුතුමාගේ හිත බොහොම කනගාටුවට පත් වුණා. සිටුතුමා ඒ දුකින්ම මාලිගාවට ආවා. සිටුතුමා වෙනදට වඩා මේ දුකින් ඉන්නව දැක්ක මාලිගාවේ හිටපු පුණ්ණා කියන දාසිය. ඉතින් ඒ වෙලාවේදී පුණ්ණා අහනවා, ඇයි සිටුතුමනි මේ දුකින්, මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. ඒතර ඒ වෙලාවේ සිටුතුමා කියනවා, පුණ්ණා භාග්‍යතුන් වහන්සේ මෙවර වස් කාලය ජේතවනාරාමින් පිට සමාදන් වෙන තීරණය කරලා, වාසය කරන තීරණය කරලා. පුණ්ණා හිතන්නේ, දවස ගානේ ඒ බුදුරුව දැකපු මට මේ තුන් මාසේ කොහොමද ඒ ස්වර්ණ වර්ණයෙන් බබලන බුදුරුව නොදැක ඉන්නේ?
දවස ගානේ බණපදයක් හරි අහපු මට පුන්න කොහොමද මේ තුන් මාසේ මම ඒ මధుර හඬින් දේශනා කරන බණපදයක් අහන්නේතු ඉන්නේ? කොහොමද පුන්න මම සතුටින් ඉන්නේ මේ මාස තුනේ? ඒ වෙලාවේ පුන්න කියනවා, සිටුතුමනි මම භාග්‍යතුන් හසේව නතර කරලා දෙන්නද කියලා. සිටුතුමා කියනවා, නුඹට ඒකට සමර්ථයි නම් මම නුඹව දාසභාවයෙන් මුදවනවා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී පුන්න භාග්‍යතුන් හසේ වඩින මාර්ගයට ගිහිල්ලා ඉදිරියෙන් භාග්‍යතුන් හසේට වන්දනා කරලා පුන්න භාග්‍යතුන් හසේට ආරාධනා කරනවා, ස්වාමීනි මෙවර වස් කාලේ ජේතවනාරාමේ වාසය කරන්න බැරිද කියලා. ඒතර භාග්‍යතුන් හසේ පුන්නගෙන් අහනවා, පුන්න මම නතර වුණොත් මට මොනවද දෙන්නේ කියලා. ඒතර පුන්න කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මම දාසියා. දාසියක් වෙච්ච මට ස්වාමීනි ඔබ වහන්සේට දෙන්න දෙයක් නැහැ. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ මෙවර වස් කාලයේ ජේතවනාරාමේ වාසය කරනවා නම් මම ඔබ වහන්සේට පොරොන්දුවක් වෙන්නම් කිව්වා. දිවි තියෙන තාක් කල්ම තෙරුවන් සරණ යන පන්සිල් රකින්න ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙන්නම් කියලා. පින්වතුනි එදා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගත්තු ශ්‍රී පාදය ආයම තාපසට හැරෙව්වා. මොකකට ගරු කරලද? පුන්න තෙරුවන් සරණ යන පන්සිල් රකින්න ශ්‍රාවිකාවක් වෙනවා කියපු වචිනට ගරු කරලා. එනං හිතලා බලන්නකො පින්වතුනි, මේ තෙරුවන් සරණ යමින් පන්සිල් රකින්න ශ්‍රාවිකාවක් වෙනවා කියන කාරණාව මේ ලෝකේ කොච්චර උසස් කාරණාවක්ද කියලා. මේ ලෝකේ අති ප්‍රබල කාරණාවක්. හිතන්නකො, මේ තුන් ලෝකෙම සියලු සත්වයන් අභිභවනය කරගෙන මේ ලෝකේ වැඩ ඉන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ඒ කිනාට එහෙම ගෞරවයක් දක්වනවා නම් නුවණ තියෙන අපේ පින්වතුන් කල්පනා කරලා බලන්නකෝ, ඊට පහළ ඉන්න පිරිස කොහොම නම් ඒ කිනාට ගරු කරයිද? ඒ කෙනා කියලා කිව්වේ තෙරුවන් සරණ යන පන්සිල් රකින්න ශ්‍රාවකයාට. ඉතින් බ්‍රහ්මයෝ දෙවිවරු ගරු කරනවා කියන කාරණාව පින්වතුනි අමුතු කාරණාවක් නෙවෙයිනි. මේ තුන් ලෝකෙම ගරු කරන භාග්‍යතුන් වහන්සේත් ඒ කෙනාට ගරු කරනවන. ඒක ඉච්චර උසස් කාරණාවක් බවට පත් වෙන්නේ. යමෙක් හරියට තෙරුවන් සරණ ගිහිල්ලා නිවැරදිව පන්සිල් පද පහ සමාදන් වෙනවා නම් ඒ කෙනා මේ ලෝකේ අති උසස් කෙනෙක් බවට පත් වෙනවා. මේ ලෝකේ නුවණැත්තෝ වර්ණනා කරන, නුවණැත්තන්ගේ හදවතේ ප්‍රශංසාවට ලක්වෙන, පැහැදීමට ලක්වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි මේ පුන්නගේ මේ කාරණාව. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වස් සමාදන් වෙන තීරණය කරා කියලා දැනගත්තම ඒ කාරණාව අහපු අනේ පිරිසිටුමා සතුටටපත් වෙලා ඒ මොහොතෙම පුන්නව දාසභාවයෙන් මිදෙවුවා විතරක් නෙවෙයි, එදා ඉඳලා අනේ පිරිසිටුමා පිළි අරගත්තේ පුන්නා තමන්ටම ජාතක වෙලා මේ ලෝකෙ බිහි වෙච්ච තමන්ගේම දුවෙක් හා සමානමයි. දුවෙකුට වගේ තමයි එදා ඉඳලා සැලකුවේ. ඉතින් හිතන්නකො අනේ පිරිසිටුමාගේ ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව එච්චරට ප්‍රබලයි. ගිලට තව අවස්ථාවක් නේ අපි කලිනුත් මේ කාරණා මතක් කරලා තියෙනවර කදිරංගාර ජාතකේ දේශනා කරපු තැන. රණීපිට සිටුතුමා දන් දෙනවට අකමැති වෙච්ච දෙව්දුව සිටුතුමාගේ මාලිගාවට ඇවිල්ලා කියනවා මොකද්ද? සිටුතුමා දුප්පත් වෙච්ච කාලේ සිටුතුමාගේ මාලිගාවට ඇවිල්ලා කියනවා, සිටුතුමනි ඔබතුමා දුප්පත් වෙන්නේ ඔබතුමා ওই දන් දෙන නිසා. මොකද මේ දෙව්දුව සිටුතුමා දන් දෙනවට අකමැති. ඉතින් දෙවියොත් එහෙමනම් පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකේ මිනිසු පින්කම් කරනවට අකමැති වෙන මිනිසු ඉන්නවා කියන එක පින්වතුනි පුදුමයටපත් වෙන උන කාරණාවක් නෙවෙයි. ඒ විදිහට බලද්දි සමහර දෙවියොත් අකමැති නා පින් කරන මිනිසුන්ට. දැන් අදත් ඉන්නෝනේ පින්වතුනි මනුෂ්‍ය ලෝකේ සමහර අය තමන්ගේ සල්ලි වලින් තමන් බොහොම දහඩිය මහන්සිය වගුරුවලා උපයාගත්තු ධනෙන් තමන් පින් කරද්දී එතකොට ඒ තමන් පින් කරන ඒ තමන්ගේ සල්ලි වලින් පින් කරන මිනිසුන්ට පින් කරන්න වෙලා තියෙන්නේ අනුන් කරන පිනක්වත් දැකලා පහදීමක් ඇති නොවෙන මිනිසු කියන වචනේට අනුව.
ඒ අනුවනි වන තීරණය කරන අනුම් කරන පින්කක් කොහොමද කරන්න ඕන කිය. ඒ අනුවනියෝ කියල කියන පින්වතුනි මේ තමන් පින්කං කරනවා තබා අනුංකරන පින්කමක්වත් දැකළ හිත පහදව ගන්නේනේ. අන්න එහෙම අනුවනියෝ තමයි අනුන්ගේ ධනයෙන් පින්කං කරද්දි ඒ අනුන්ට කියල දෙන්න ඔහොම නෙවි මෙහිමයි කරන්න ඕන කියලා. තින් හිතනක කොච්චර අඥානද කියලා ඒ අනුවනියෝ. මිසුරාවට ලොල් වෙච්ච, සූදුවට ලොල් වෙච්ච ඒ අනුවනියෝ තමයි කියන්නේ ඔහොම නෙවෙයි කරන්න ඕන මෙහිමයි. ওই තැන්වලට නෙවෙයි දෙන්න ඕන මේ තැන්වලටයි. ඉතින් ඒ මනෝනියෝ අපහදිනවා කියන කාරණා පුදුම වෙන්න එපා. පින්වතුනි දෙවියොත් ඉන්නවා හිම පින් කරන මිනිසුන්ට පින් වලට බාධා කරන. දැන් මේ දෙව්දුව කියන්නේ එහෙම කෙනි. ඉතින් ඒ දෙව්දුව සිටුතුමාගේ ළඟට ඇවිල්ලා තමන්ගේ දිව්‍ය කය පෙන්වගෙන දිව්‍ය රශ්මිය විහිදුවගෙන දෙව්දුවට දෙව්දුව අනේ පිට සිටුතුමාට කියනවා සිටුතුමනි ඔබතුමා දුප්පත් වෙලා තියෙන මේ ශ්‍රමණයන්ට දන් දෙන නිසා. ඒ නිසා දැන් ওই දන් දුන්නේ නැති ඌව නතර කළා ව්‍යාපාරේ දියුණු කළා මේ තමන්ගේ නැති වෙච්ච ධනයයි හම්බ කරගන්න උත්සාහ කරන්න කිව්වා. දැන් බලන්නකො මේ අද කාලේ සමහර මිනිස්සු සමහර මිත්‍යා දෘෂ්ටික දේවල් වලට යොමු වෙනවා. මේ සමහර මේ දේවාලවල් වල ඉන්න කවුවන්ට ආවේශ වෙලා කියන පණිවිඩ අහලා. නමුත් අපේ පිඟුතුන් හිතනද අනේ පිට සිටුතුමාගේ ශ්‍රද්ධාව කොච්චර ප්‍රබලද? ඉන්ද්‍ර කීලයක් වගේ ශ්‍රද්ධාව. අහසේ පහළ වෙලා තමන්ගේ කය පෙන්වලා තමන්ගේ දිව්‍ය රශ්මිය පෙන්වලා කියපු ඒ දෙව්දුවගේ වචනට අභියෝග කරමින් කියනවා නුඹ නෙවෙයි නුඹ වගේ සීයක් දාහක් ලක්ෂයක් කෙවිල් එකවර පහළ වෙලා කිව්වත් මට දන් දෙන්න එපා කියලා නුඹලා කාටවත් බෑ කිව්වා මං දන් දෙන එකට දන් දෙන එක නතර කරන්න. වහාම මේ මාලිගාවෙන් ඉල්ලෙට බහැල යන්න කිව්වා. එළවල දෙම මාලිගාවේ. ඒතල බලන්නකෝ අනේ පිට සිටුතුමාගේ ශ්‍රද්ධාව කොච්චර ප්‍රබලයිද කියලා. කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ ශ්‍රද්ධාව. දැන් එහෙම ශ්‍රද්ධාවක් තමයි අනේ පිට සිටුතුමාගේ හිතේ ඇති උනේ. ඒකයි මං කිව්වේ එදා රජගහනුවර සිටුතුමාගේ නිවසේදී ඇති වෙච්ච ඒ පැහැදීම දවස ගානේ වැඩි වුණා නිසා කන්සු මාත්‍රයකින්ම තඩු වුණේ නේ. ඉතින් අනේ පිට සිටුතුමා එදා රජගහනුවර සිටුතුමාගෙන් අහනවා ඒ භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩි ඉන්නේ කියනම රජගහනුවර සොහොනේ හෙට දවල් මේ ගෙදර දාන්නට වඩිනවා. පිඟුත්තුනි අනේ පිට සිටුතුමාගේ හිතේ සද්ධාව කොච්චර ප්‍රබලද කියලා කියන්නේ ඒ ඇතිවෙච්ච බුද්ධ අනුස්සතිය කොච්චර ප්‍රබලද කියලා කියන්නේ රෑට නිදාගන්න ගියාට නිින්ද ගියේනේ. රෑ 10ට අවදි වුණා. අවදි වෙලා එළිය බලද්දී අර බුද්ධ සංඥාව නිසා ආලෝක සංඥාව පහළ වෙලා එළිය පේන එළි වෙලා වගේ. ඒ නිසා එළියට බැස්සා රජගහනුවර සොහොනට යන්න. මොකටද? භාගතුන් වහන්සේව දකින්න. දැන් බලන්න පින්වතුනි හෙට දවල් මේ මාලිගාවේ දානට බුදුහාමුදුරෝ වඩිනවා කියන කාරණාව දැන දැනත් අනේ පිට සිටුතුමාට ඒ මොහොත වෙනකන් ඉවස ගන්න බෑ භාග්‍යතුන් වහන්සේ දකින්න නැතුව. දැන් ওই වගේ ආසාවල් පෘථග්ජන වෙච්ච ඔබ අපගේ හිතවලත් ඇති වෙනවනේ. දැන් අපි පින්වතුන්ගේ වශයෙන් උදාහරණයක් කියනවා නම් හිතන්නකොන තමන්ගේ ළමේ කවුරුදු 4-5 ඉඳන් රටක ඉන්නවා. ඔන්නේ ළමයා අවුරුදු 3-4 විතර පස්සේ එන ලංකාවට එනවා. ළමයා හරි සැමියා හරි දෙමව්පියෝ හරි අපි හිතමු ලංකාවට එනවා කියලා. දැන් ලංකාවට එනවා කියන තමන්ගේ ගෙදරට එනවා කියන එකනේ. දැන් ඒ ළමයා තමන්ගේ ගෙදරට එන බව දන්නවා. නමුත් පින්වතුනි දෙමව්පියෝ මොකද කරන්නේ? ගෙදරට එනකම් බලාගෙන ඉන්නවද? නෑ. ගුවන් තොටුපළට යන වාහනයක් අරගෙන පුතාව බලන්න. ඒ කියන්නේ මේ ගෙදරට එනකම් ඉවස ගන්න බෑ. යන්න පුළුවන් උපරිම දුර තමයි ගුවන් තොටුපළ. එතනට යනවා පුතාව බලන්න. දැන් සිටුතුමාටත් තියෙන හිම ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේ මේ ගෙදර දාණයට වඩින බව දන්නවා. නමුත් ඒ වෙලාව වෙනකන් ඉවස ගන්න බෑ.
සිටුතුමා යන්න පිටත් වුණාම හඳ දැකලා තේරුම් ගත්තා තාම එළි වෙලා නැහැ, තාම රෑ 10යි කියලා. ඒ නිසා ඇවිල්ලා ආයි නිදාගත්තා. නමුත් ආයි පාන්දර 2ට අවදි වුණා. 2ට අවදි වෙලා ආයි එළිය බලද්දී ඒ තෙලි වෙලා වගේ පේන්නේ. ඉතින් ඒ නිසා නගරෙන් නගර සොහොනට ගියා. ඉතින් එහෙම ගියයින් පස්සේදී එදා ගෙනල්ලා දාලා තිබිච්ච මලමිනියක් සොහොනේ තිබිලා මේ සොහොනේ ඒ මලමිනියේ සිටුතුමාගේ කකුල වැදුනා. ඉතින් ඒ මලමිනිය තිබෙච්ච සීතල කකුලට දැනිලා අර බුද්ධානුස්සතිය නැති වුණා. ඒ නිසා ආලෝක සංඥාවත් අතුරුදහන් වුණා. ඒ නිසා සිටුතුමාට දැන් අවට පරිසරයේ පින් අන්ධකාරේ. ඉතින් එතකොට දැනගත තාම එළි වෙලා නැහැ, තාම පාන්දර 2යි. ඒ විලාවේ සිටුතුමා කල්පනා කරනවා මම දැන් භාග්‍යතුන් වහන්සේ දකින්න යනවද නැත්නම් එළි වුණාම යනවද කියලා. ඔන්නයි වෙලාවේදී ඕක දැක්ක ඔතන හිටපු සීවක කියලා යක්ෂයෙක්. මේ යක්ෂයා කල්පනා කරනවා සිටුතුමාගේ හිත වෙනස් වෙන විදිහට ගාතාවක් කියන්න ඕන. සිටුතුමාට එන ගාතාවක් කියනවා සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්ක මණි කුණ්ඩලං ඒ කස්ස පදවීති හාරස්ස කලං නාගස සෝලසි. භාග්‍යතුන් වහන්සේ යක්ෂයා කියනවා මේ ලෝකේ ඇතුන්ගෙන් ලක්ෂයක්, අශ්වයන්ගෙන් ලක්ෂයක්, රථ ලක්ෂයක්, සියලු ආභරණයන්ගෙන් පැලඳගත්තු කන්‍යාවියන්ගෙන් ලක්ෂයක්. මේ කතා කරන්නේ මේ ලෝකේ වටිනාම කියන දේවල් හතරක් ගැන. ඒ හතරෙන් එකක් ලැබුණත් මහා වටිනකමක් තියෙනවා. එක එක ලැබුණා. නමුත් යම් කිසි කෙනෙකුට ඒ වටිනා කියන දේවල් හතරෙන් ලක්ෂ ලක්ෂ ගාණ ලැබෙනවා නම් කොච්චර වටිනාකමක් තියෙනවද? දැන් මෙතන මේ ඇත්තෙක් කියලා කියන්නේ අපි අද දකින්න ඇත්තු නෙමෙයි. මේකට මේ ලෝකේ ඉන්නව ඇත්කුල 10ක්. කාලාව කංච ගංගෙයන් පණ්ඩරන් තඹ පිංගලන් ගංග මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා ඇත්කුල 10ක් තියෙනවා. ඕකේ බලවත්මතා තමයි චද්දන්ත කුලියතා. ඊට යටින් ඉන්නේ උපෝසත කුලියතා. මේකට ඔන්න ඔය ඇත්තු අති ප්‍රබල බලවත් ඇත්තු. දැන් චද්දන්ත කුලයේ ඇතෙකුට කොච්චර කාය බලය තියෙනවද කියලා කියන්නේ ශක්තිවන්ත යෝධයෝ කෝටි 1000කේ කාය බලයක් තියෙනවා එක චද්දන්ත කුලයේ ඇතෙකුට. එක ඇතෙකුට. එච්චර ප්‍රබලයි ඒ ඇතා. ඉතින් ඒ ඇතා කොච්චර දුර්ලභයිද කියලා කියන්නේ වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජතුමාටත් හිටිය එක ඇතයි. ඒ ඇතානේ අර කාලිංග දේශයේ වැසියෝ ඇවිල්ලා ඉල්ලගෙන ගියේ ස්වාමීනි අපේ රට ශාස්ත්‍රීය නැහැ, අපේ රට ශාස්ත්‍රීය බව වැඩි කරන්න අපට ඔය ඇතා දෙන්න බැරිද කියලා ඇහුවා. තිබෝසතන් වහන්සේ ඒ වෙලාවෙම කහවණු ලක්ෂ 24කින් සරසල තිබිච්ච ආභරණ සහිතව ඒ සුදු ඇතා දන් දුන්නා. ඉතින් මහ පොළොව කම්පා වුණා ඒ දානෙට. ඉතින් ඒ ඇතා කොච්චර බලවත්ද කියලා කියන්නේ පිංගුතුනි මේ සිවි රටේ වැසියෝ වෙසන්තරයිතුමාට විරුද්ධව උද්ඝෝෂණ කරේ ඇතා දන් දුන්න කියලානේ. මුළු රටටම හිටියේ ඒක ඇතයි. ඒ ඇතා දන් දුන්න කියලා තමයි උද්ඝෝෂණ කරේ. ඉතින් රයිතුමා කියනවා මට ඕන විදිහ රාජ්‍ය කරන්න දෙන්නේ නැත්නම් නුඹලගේ රාජ්‍ය නුඹලම තියාගන්න කියලා යන්න ගියා. ඇතා දන් දුන්න කියලා තමයි ප්‍රශ්නේ ඇති වුනේ. ඒතර හිතන්නකෝ පින්වතුනි එක ඇතේ කෙච්චර බලවත් නම් ඉතින් ඒ වගේ ඇතු ලක්ෂයක් ලැබෙනවා නම් ඒක න කොච්චර බලවත්ද? ඒක න කොච්චර වටින කෙනෙක්ද? ඊළඟ මේ ආශ්‍රයෝ කියලා කියන්නේ පින්වතුනි මේ ආජානීය කුලයේ ආශ්‍රයෝ. ඒත් බොහොම ප්‍රබල ආශ්‍රයෝ වර්ගයක්. ඒ ආශ්‍රයෝ ලක්ෂයක් ලැබෙනවා. ඊළඟට මේ ලෝකේ වටිනා කින රත ලක්ෂය. ඒ විතරක් නෙවෙයි සියලු ආභරණයකින් සරසපු කන්‍යාවියෝ ලක්ෂය. හිතලා බලන්න මේ ලෝකේ වටිනා කින දේවල් මේ හතරෙන් ලක්ෂ ලක්ෂ ගාණේ යමෙකුට ලැබෙනවා නම් ඒකෙනා කොච්චර වටිනා කින පුද්ගලයෙක් බවට පත් වෙනවද? ඒකෙනා මේ ලෝකේ කොච්චර ප්‍රබලයෙක් බවට පත් වෙනවද? කොච්චර බලවතෙක් බවට පත් වෙනවද? හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වතුනි මෙතන ඊට වඩා මේ ලෝකයේ බලවතෙක් ඉන්නවා. කවුද?
ඒ කස්ස පදවීතිී හාරස්ස කළංනා ගස සෝලසි. යමෙක් පිංහතුනි ඉන්න තැන ඉඳල ඉස්සරහට අඩියක් තැබුවතින් මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යමි මම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන යමි කියලා. ඉස්සරහට අඩියක් තිවෝති. අන්න එහෙම අඩිය තියපු කෙනා මේ ලෝකේ අර වටිනා කියන දේවල් හතරෙන් ලක්ෂෙ ලක්ෂෙ ලබපු කෙනාට වඩා වටිනවා කියලා. ඒ වටිනාකම කොච්චර නොවටිනා දෙයක්ද කියලා කියනවා බුදුන් වඳින්නේ යමි කියලා ඉස්සරහට අඩිය තියපු කෙනාගේ ඒ පාද දෙක අතර තියෙන දුර සොලොස් කලාවෙන් එක කලාවක් ගත්තත් ඒක කලාවක් තරම්වත් අර මේ ලෝකේ වටිනා කියන දේවල් හතර ලක්ෂක ලක්ෂ ගන්න ලැබෙන එක වටින්නේ කියනවා. ඒ කියන්නේ මේ මොහොතත් එච්චර ප්‍රබලයි. ඒ කියන්නේ පින්වතුනි යමෙක් මම බුදුන් වඳින්නේ යමි කියලා ඉස්සරහට අඩිය තියලා ඊළඟ අඩිය තියන්න කලින් ඒ කෙනා මරණයට පත් වුණොත් පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට වැන්දෙත් නැහැ භාග්‍යතුන් වහන්සේව දැක්කෙත් නැහැ අපිටම කිලෝමීටර 100ක් විතර දුරින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩිය තියෙන භාග්‍යතුන් වහන්සේ දකින්න යන වඳින්න යන්න හැබැයි දෙවෙනි අඩිය තියන්න කලින් මැරුණොතින් ඒ මැරණ කෙනා ගිහිලා උපදින සුගතියලු. ඒ කියන්නේ ජීවිත කල්ප ගාණක් ඒ මනුස්සයාගේ වෙනස් කරනවා. එනම් භාග්‍යතුන් වහන්සේ නොදැක භාග්‍යතුන් වහන්සේට නොවැඳ බුද්ධ සංඥාවෙන් එක මොහොතක් හිත පුරව ගන්න කෙනාගේ හිත කොච්චර ප්‍රබලද බලන්නකෝ. ඒකයි කියන්නේ පින්වතුනි කසින භාවනාවක් වඩලා ජම්බු දීපියම දකින්න තරම් ප්‍රබල දිවසක් ලබන කෙනාට වඩා මෙතන කියනවා පින්වතුනි මේ ලෝකේ ප්‍රබලෙක් බවට පත්වෙනවා කවුද? යමෙක් යම් මොහොතක් බුද්ධානුසතිය වඩලා යමෙක් ප්‍රීතියට පත්වෙනවා නම් අන්නේ ප්‍රීතියට පත්වෙන කෙනා මේ ලෝකේ අර දිවස ලැබපු කෙනාට වඩා බලවත්. මොකද ඒ කෙනාගේ ජීවිත කල්ප ගාණක් පිංගුතුනි වෙනස් කරනවා. එනම් බුද්ධ සංඥාව කෙනෙක් එච්චර ප්‍රබල කාරණාව. එනිසා අපේ පිංගුතුනුත් අර මම මුලින් මතක් කරා වගේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ අහලා භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැකලා ඒ බුද්ධානුස්සතිය වඩන්න උත්සාහ කරන්න. ආන්නේ විදියට බුද්ධානුස්සතිය භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණ අහලා ඒ බුදු ගුණ දැනගෙන අප්‍රමාණ වූ ශ්‍රද්ධාවකින් බුද්ධානුස්සතිය වඩන්න පිඟුතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ එස්.ඒ. ශිලානී වික්‍රමසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිස නොම්බර 285 ගේ ගැමුණු මාවත කිරිබත්ගොඩ ලිපිණියේ පදිංචි ඇත්තෝ තමයි අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. විශේෂයෙන් මේ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා දේශිකානන් වහන්සේට ආශිර්වාදයේ කරන්නත්. ඒ වගේම මේ මාස 10 වෙනි දින ජන්මදිනයේ සැමරූ ඉන්දික ඇල්ලේපොළ තම ස්වාමි පුතුණුවන්ට ආශිර්වාදයේ කරන්නත්. ඒ වගේම සුජීවත්ව සිටින ස්වාමි පුතුණුවන්ගේ දෙමව්පියන්ටත් දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්ටත් දූදරුවන්ටත් ඥාතිති මිත්‍රාදීන්ටත් ආශිර්වාදයේ කරන්නත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඉතින් තම ස්වාමි පුතුණුවන්ට අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරමු. මේ මාස 10 වෙනි දින ජන්මදිනයේ සමරන එතුමාට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. එතුමාට තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්නට අනාගත ජීවිතය සුවපත් කරගන්නට අනාගතයේ කරගෙන යන ලබන සියලු කටයුතු සාර්ථක කරගන්නට තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුම් නිතු කරගන්නට නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි මේ වෙලාවේ ධර්ම ශ්‍රවණින් ළඟා කරගත්තු ධර්මානිසංස වලින්ම අපි එතුමාට ආශිර්වාදේ කරමු. ඒ වගේම දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාදේ කරමු. ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය කායික මානසික සුවපත් භාවයේ ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම සිරි භවන ජීවානාදෙනිය දේවාලේ ගම පදිංචිව සිට වසර 2කට පෙර මියගිය සේ වික්‍රමසූරිය ආදරණීය පියාණන්ටත් වසර 8කට පෙර මියගිය ඕපී සෝමාවති ආදරණීය මෑණියන්ටත් එසේ ඩිංගිරි අප්පුහාමි අත්තාටත් ඒ ඇතුළු කොට සංසාරේ පින් බලාපොරොත්තු වන මියගිය සියලු ඥාතීන්ටත් මේ වෙලාවේ පින් දෙනවා. ඒ ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් ඒ වගේම මියගිය ගුරුවරු හැම දිනාටමත්
රණවිරු හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් නිවන් දකින ජාති දක්වාම කල්යාණ මිත්‍ර සොර ලැබේවා කියලා හැම දිනාටම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ හැම දිනාගෙම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල සමෘද්ධමත් කරගන්නට මේ පින උපකාර වේවා. අවසානයේදී ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.